සාදරයෙන් පිළිගන්නවා Big V channel වෙත. අපි ගිය වර වීඩියෝ එකෙන් කතා කරා IPS සම්බන්ධව සහ ඒ වගේ කාච සැකැස්ම ඒක භාවිත කරන්න පිළිල කොහොමද සහ දුරදක්නයක් අපි මිලදී ගන්න විට අපට දුරදක්නය සමග ලැබෙන IPS වර්ග මොනවද සහ බාලෝ ලෙන්ස් එක සහ ඉලෙක්ට්‍රික් ලෙන්ස් එක වගේ දේවල්. අපි මේ වීඩියෝ එකෙන් බලමු දුරදක්නයක් සවි කර ගන්න විට භාවිත කරන මවුන්ට් වර්ග මොනවද ඒවායි මවුන්ට් එකක් අපි පාවිච්චි කරන ආකාරය කොහොමද ඊට පස්සේ මවුන්ට් එකක් සමග දුරදක්නයක් එකට සවි කරගන්නේ කොහොමද කියන එක අපි මේ වීඩියෝ එකෙන් බලමු. අපි පළවෙනි මේ වීඩියෝ එකෙන් අපි ඉස්සලම් සාකච්ඡා කරමු මවුන්ට් වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් භාවිත කරන එකක් තමයි LTS මවුන්ට් එක අනිත් එක ඉක්වටෝරියල් මවුන්ට් එක සහ ඩොබ්සෝනියන් මවුන්ට් එක. මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ IT අසිමුත් මවුන්ට් එකක් සමග ආපු දුරදක්නය පරාවර්තක දුරදක්නය සවි කරගන්න ආකාරය සහ ඒක භාවිත කරන ආකාරය කොහොමද කියලා. අපි දැන් ගිහින් බලමු කොහොමද මෙම මවුන්ට් එක සවි කරගන්නේ සහ දුරදක්නය සවි කරගන්නේ කොහොමද සහ දුරදක්නය නිරීක්ෂණය කරද්දී ඒක ලයින් කරගන්නේ කොහොමද ඒක සකසා ගන්න කොහොමද සහ යම්කිසි වස්තුවක් පරීක්ෂා කරලා බලන්නේ කොහොමද කියන එක. ඔබට දැන් මේ පේන්න තියෙන්නේ මං කියපු පරාවර්තක දුරේක්ෂය සහ ඒකේ කොටස් ටික. ඔබට මම මේ මාක් කරන මේ ලයිට් එකෙන් පේනවා මේ තියෙන්නේ පරාවර්තක දුරේක්ෂය සහිත බැරල් එක. මේ තියෙන්නේ මවුන්ට් එක. මේක ෆයින්ඩර් ස්කෝප් එක. මේක බ්‍රැකට් එක. මේක අපි කියන සියුම් සීරුමාරුව කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ අයිපීස් හෝල්ඩර් එක. මේ අයිපීසස් මේක බාලෝ ලෙන්ස් එක සහ ඉරෙක්ටින් ලෙන්ස් එක. අපි මවුන්ට් එකේ මේ කොටසට කියනවා ට්‍රයිපොඩ් එක කියලා. මොකද මේක කකුල් තුනකින් සමාන දෙලා තියෙනවා. ඔබට පේනවා ඇති මෙතන අපි මේක මේ විදිහට සකසා ගත්තාම මේ වගේ ප්ලේට් තුනක් නැත්නම් දිග අරින්න පුළුවන්. මේක පාවිච්චි කරන්නේ අපි මෙතනට IPS හෝල්ඩ් එක හයි කරගන්න. එතකොට මේ තියෙන්නේ IPS හෝල්ඩ් එක. මේකේ මෙන්න මේ ඔබට පේනවා ඇති මේ කපලා තියෙන තීර තුනක් මෙතන තමයි මෙම ප්ලේට් එකේ තියෙන ඇන වලින් මේක සකස් සම්බන්ධ කරගන්නේ. අපිට පුළුවන් මෙතන මේ ඇනය මෙතන සම්බන්ධ කිරීමේදී මේ තීරය ඕන දැන් සම්බන්ධ කරලා මේ ට්‍රයිපොඩ් එකේ කකුල් වල ආනතිය හදාගන්න. අපි සාමාන්‍යයෙන් ගොඩක් උසට මේ ට්‍රයිපොඩ් එක හදාගන්න ඕන නම් අපි එන්නේ මෙහා කෙළවරටම ගන්නවා. නැත්තම් බැලන්ස් කරලා අපිට ලොකු ඒරියා කකුල් පරතරය තියාගන්න ඕන නම් අපි එන්නේ මේ පිටිපස්ස කෙළවරට ගන්න පුළුවන්. අපි බලමු දැන් මේක හයි කරගන්න විදිය. අපි දැන් බලමු බ්‍රැකට් එක ට්‍රයිපොඩ් එකට හයි කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන බ්‍රැකට් එක මේ ට්‍රයිපොඩ් එකේ බාන්න වල පේනවා ඇති මෙතන කටක් තියෙනවා. ඒ වගේම ටයිටන් ස්ක්‍රූ එකක් තියෙනවා. මේ ස්ක්‍රූ එක බුරුල් කරලා තු පැත්තේ බලනවා ගෑවෙනවද කියලා. ඊට පස්සේ මම බ්‍රැකට් එක ට්‍රයිපොඩ් එක ඇතුල් කරගන්නවා. ඇතුල් කරගෙන අපි ස්පේසර් එකක් තියෙනවා කිව්වා මං ඉස්සෙල්ලා. ස්පේසර් එකයි ස්ක්‍රූ එකයි යට පැත්තෙන් හයි කරගන්න ඕනේ. මේ බ්‍රැකට් එක අපි යට ස්ක්‍රූ එකත් එක්ක ගොඩක් හද කරන්නේ නැහැ. මොකද අපට මේ ඇසිමුත් සයිඩ් එකෙන් තමයි අපි කියනවා තිරස් රේඛාවේ මේක ගමන් කරන්ඩ කරකවන්න පුළුවන් විදිහට බුරුලට තියාගන්න ඕනේ. හරි. අපි බලමු ඊළඟට
bracket එකට අපේ තුරු දක්නේ සවි කර ගැනීම. මට දෙයක් කියන්න අමතකුණා. මට මේ තුරු දක්නේ සාදා සවි කිරීමේදී unbox part එක පෙන්වන්න බැහැ. මොකද මේක මම පාවිච්චි කරන තුරු දක්නේ. අපි ඊළඟ equatorial mount එකේදී අපි unbox part එකත් එක්කම මේක බලමු. හරි. ඔබට දැන් පේනවා ඇති. මේ තමයි අපේ තුරු දක්නේ. මේකේ අපේ අර bracket එක ඇතුළට බසන්න පුළුවන් පොඩි මුදු දෙකක් තියෙනවා. පැත්තකින් බැලුවොත් මේ හැඩයට පේන්නේ ඒක. ඉතින් පැත්තෙම තියෙනවා. ඒ වගේ මේකේ screw එකක් දාලා lock කරන්න පුළුවන් තැනක් තියෙනවා. අපි දැන් කරන්න යන්නේ මේ මුදු දෙක අර bracket එකේ තව දෙක ඇතුළට තියාගන්නවා. දැන් අපට දුර දක්නේ ඇල්ටිටියුඩ් නැත්තම් අපේ සිරස් රේඛාවේ මෙහාම යන පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේක ගැලවි යන්න වළක්වන්න මේකට ලැබී තියෙන මොෂර් දෙක ඇන දෙකක් එක්ක මේ ආධාරකයට සවි කරගන්නවා. දෙපැත්තම අපි සවි කර ගන්නවා. දැන් අපට තුරු දක්නේ bracket එකෙන් ගැලවෙන්නේ නැති වෙන්න මේක එහාම යා කරන්න පුළුවන්. ඒ වගේම සිරස් හතරත් තිරස් හතරත් දෙපැත්තම අපිට මේක හසුරවන්න පුළුවන්. ඊළඟට අපි බලමු attitude lever එක නැත්තම් අපි සිරස් අක්ෂය සඳහා යොදා ගන්න lever එක high කරගන්නේ කොහොමද කියලා. මේකේ එක කොටසක් bracket එකටත් අනෙක් කොටස දුර දක්නේටත් තමයි සවි කරන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලා bracket එකේ කොටස සවි කරගනිමු. මොකද මෙතන කෙළවරේ සියුම් සීරු මාරුවක් තියෙනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලා දුර දක්නේ කොටස හයි කරගෙන මේ විදිහට දුර දක්නේ බඳේ මෙන්න මෙතන තියෙන තව screw එකක්. ඒ screw එකට මේ lever එකේ කට හයි කරගන්න ඕනේ. ලිවර් එක මාර්ගයෙන් නැත්නම් ඇක්සිස් එක මාර්ගයෙන් අපට පුළුවන් මේක කොච්චර උස ප්‍රමාණයකට සිරස් අක්ෂය දිගේ අපි මේක හරවනවද කියන එක පාලනය කරගන්න. මොකද මෙතනින් අපට මේ ස්ක්‍රූ එක තද කරලා දුර දක්නේ මේ විදිහට හයි කරගන්න පුළුවන්. ඒතර එතනින් එහාට මේක හෙලවෙන්නේ නැහැ. ඒ වගේ මෙතන මේ ඔබට පේනවා ඇති පොඩි අනිකා නොබ් එකක් තියෙනවා. ඒ නොබ් එකෙන් තමයි අපි සියුම් සීරුමව සිදු කරන්නේ. කියන්නේ අපට ග්‍රහලෝකයක් බල බල ඉන්නවා කියලා හිතනද ඒ වෙලාවට අපි ටික වෙලා කිනාඩි පහක් ඉඳපාලි ග්‍රහලෝකේ ඇතර අපේ දර්ශන පතෙන් අයින් වෙනවා තියෙනවා. ඒකට අපිට පුළුවන් මේ සියුම් සීරු මාර්ගයෙන් නැවතත් අපේ දර්ශන පතේට ග්‍රහලෝකය අල්ලගන්න. මොකද නැත්තම් හැම වෙලෙම අපිට මේ නොබ් දෙක බුරු කර කර ඉන්න වෙනවා. මේක තියෙන වාසිය අන්න ඒකයි. දුර දක්න ඊළඟ වැදගත්ම කොටස තමයි ඔබට මේ පේන finding scope එක. නැත්නම් finder scope එක කියලා කියනවා. මේ finder scope එක කියන උපකරණය අපට prism දෙනෙති හොයාගන්න ලැබෙන්නේ නැහැ. මොකද අපි ගොඩක් වෙලාවට prism දෙනෙති බලන්නේ අපට මේ ළඟපාත තියෙන දේවල්. එන අපට අපි ආකාශ වස්තුවේ ඇත්තටම prism දෙනෙති බලන්නේ නැහැ නේ. අපි අවට තියෙන දේවල් තමයි අපි prism දෙනෙති බලන්නේ. නමුත් prism දෙනෙති නැතුව
පරාවර්ත දුරක්ෂය සහ වාර්තක දුරක්ෂය ගත්තම අනිවාර්යයෙන්ම ෆයින්ඩර් ස්කෝප් එකක් තියෙනවා. මොකද අපි ගැඹුරු අවකාශය දිහා බලනකොට අපිට එකපාරටම අපිට අවශ්‍ය ආකාශ වස්තු හෝ යම් කිසි අපි බලන දේ එකපාරටම අපට ටෙලස්කෝප් එකේ මේ අපි අයිපීස් එක මාර්ගයෙන් හොයාගන්න බෑ. අනිවාර්යයෙන්ම අපට මේ ෆයින්ඩර් ස්කෝප් එක උදව් වෙනවා. අපි කොතනටද දුරදක්නිය යොමු කරන්න කියන එක තීරණය කරන්න. අනිවාර්යෙන් අපි මේක අහි කරාට පස්සේ මේකෙන් බලලා තමයි අපි කොතනද බලන්න කියන එක තීරණය කරන්නේ. දැන් බලමු අපි ඒක හයි කරගන්න විදිය. ඔබට පේනවා ඇති මේ දුරතක් මේ මෙන්න මෙම ස්ථානයේ ඇන දෙකක් තියෙනවා. පොඩි නට් දෙකකුත් එක්ක. අපිට පුළුවන් ඉස්සල්ලා මේ නට් දෙක රූල් කරගන්න. ඔබට කියන්න ඔබට දැක්කා මේක නිකන් පේන්නේ මේකත් එක්තරා විදිහේ කුඩා දුරදක්නයක්. මේකෙත් අවනතක් තියෙනවා, උපනතක් තියෙනවා. මේ නාභිදුර වැඩි කාචයක් සහ නාභිදුර අඩු කාචයක්. ඒ තව විශේෂ දෙයක් තියෙනවා මේක අපි බලද්දී ඔබට පේනවා ඇති. මේක කෙලවරේ ආලෝකය වැඩි හින්දා ඇත්තට පේන්නේ නැහැ. අපි ඔබට දැන් පේන සමහරට මේක ඇතුලේ කුරුසයක ආකාරයකට කම්මි දෙකක් දාලා තියෙනවා. අපි ඒකට කියන ක්‍රොස් හැය එක කියලා. ඒකෙන් ඇත්තම කරන්නේ හරියටම අපි බලන ඉලක්කය මාක් කරගන්නවා. ඒ ඔසේ තමයි අපි දුරදක් නියමු කරන්නේ අපිට බලන්න අවශ්‍ය ඔබ්ජෙක්ට් එක දිහාවට. මේ ආකාරයට ෆයින්ඩර් ස්කෝප් එක සවි කරගත්තා. තව දෙයක් කියන්න ඕනේ මේ ෆයින්ඩර් ස්කෝප් එක ගත්තාම අපිට ෆයින්ඩර් ස්කෝප් වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් නම් කරන්න පුළුවන්. එකක් තමයි මේ වගේ කාච සම්බන්ධ කරගන්න ෆයින්ඩර් ස්කෝප් එක. අනිත් එක තමයි අපිට රෙඩ් ඩොට් ෆයින්ඩර් කියලා තවත් ෆයින්ඩර් ස්කෝප් එකක් පොඩ තාක්ෂණ මිටර වෙනස්. ඒකේ උපනිතක් අවනිතක් නැහැ. නමුත් ඉස්සරහ වීදුරුවක් තියෙන වගේම ලේසර් ආලෝකයක් තියෙනවා. ඒ ලේසර් ආලෝකයේ ඩොට් එක වදින තැනින් තමයි අපි හොයාගන්නේ අපි කොතනටද දුර දක්න යොමු කරන්නේ කියන එක. හරි. අපි දැන් බලමු දැන් අපි අපේ දුර දක්නේ සම්පූර්ණ අපි සවි කරන් ඉවරයි. අපි දැන් බලමු මේ දුර දක්නිය අපි කොහොමද මුල්ම වරට භාවිතයට ගන්න කියලා. අපිට පේනවා ඇති මේ සම්පූර්ණ සවි කරගෙන යමුක් කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අපිට දුර දක්නියත් එක්ක හම්බ වෙන අයිපීස් ටික. මෙතන අපට අයිපීස් වර්ග තුනක් තියෙනවා. ෆීල්ඩ් එකක් තියෙනවා. මේ ෆීල්ඩ් එක ගොඩක් අර පාවිච්චි කරන්නේ හඳ බලන්න. ඒ කියන්නේ හඳේ ආලෝකයේ 150 කියන හඳ සම්පූර්ණ හඳක් තියෙන දවසට හෝ 150ට වඩා පිරුණු හඳක් තියෙන දවසට අපි අනිවාර්යයෙන්ම මේ ෆීල්ඩ් එක පාවිච්චි කරනවා. මොකද දැඩි ආලෝකයක් අපේ ඇහැට ලැබෙන හින්දා මේ ෆීල්ඩ් එක හරහා අපි ආලෝකය අඩු කරලා ගන්න මේක භාවිතා කරනවා. මේ මම අර කලින් වීඩියෝ එකේ සඳහන් කරපු ඉරෙක්ටින් ලෙන්ස් එක මේක බාලෝ ලෙන්ස් එක අපි මේවා ලෙන්ස් හෝල්ඩ් එකේ අපි මේක රඳවා ගමු මේ විදිහට. මෙතනනේ සම්පූර්ණ දුර දක්නය. අපි දුර දක්නය අනිවාර්යයෙන්ම දැන් මේ වගේ දුර දක්නයක් භාවිත කරන්නේ අපි මේ වගේ සිමෙන්ති පොලවක නෙවෙයි. අනිවාර්යයෙන්ම අපි මේක ශේෂ්ත්‍රයට නැත්නම් අපි පිට්ටනියකට හෝ එලි මහන්ට අරන්ගෙන පාවිච්චි කරන්නේ. දුර දක්නයකින් අහස දෙස නිරීක්ෂණය කිරීමට ප්‍රථම මේක අනිවාර්යයෙන්ම අපි කරගත යුතු දෙයක් තියෙනවා. ඒක තමයි හරියට ලෙවල් කරගන්න එක. ගොඩක් මේ જાතියේ මවුන්ට් වල ඒ ලෙවල් එක හදා ගන්න පුළුවන් විදිහ ස්පිරිට් ලෙවල් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ නම් එහෙම ස්පිරිට් ලෙවල් එකක් ඇවිල්ලා නැහැ. සමහර ඉන්නවනම් මෙන්න ඔය වගේ ස්ථානයක ස්පිරිට් ලෙවල් එක ගෙනවා. මම ඔයාලට තව මවුන්ට් එකක් පෙන්නන්නම්. ඔබට දකින්න පුළුවන්
මේකේ මෙම ස්ථානයේ ස්පිරිට් ලෙවල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන ස්පිරිට් ලෙවල් එක මේකත් මේ මවුන්ට් එක වගේම ඇඩ් ඇසිමුත් මවුන්ට් එක. මේක දෙපැත්ත හරවන්න පුළුවන්, උස්පාත් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. පළමු දේ අපි ඒ විදිහට ලෙවල් කරගන්නවා නම් අපිට කරන්න තියෙන්නේ මේ හැම කකුලකම adjust කරන්න පුළුවන් knob එකක් තියෙනවා. ඒ වගේම අපිට මේ කකුලේ උස අඩු වැඩි කරගන්න පුළුවන්. يعني මේ හා සමාන උසක් අපිට නැවතත් මේ දුර දක්නට ලබා දෙන්න පුළුවන් මේ කකුල් දිගහැරියට පස්සේ. ඒ කකුල් වල උස අඩු වැඩි කරලා අපිට පුළුවන් හරියටම මෙන්න මේ platform එක පොළවට හරි level එකට තියාගන්න. ඊළඟ දේ තමයි අපි අනිවාර්යෙන් බලන්න කලින් මේ finder scope එක හරි තැනට align කරගන්න ඕනේ. ඒකට අපි ඉස්සෙල්ලාම කරන්නේ සාමාන්‍යයෙන් එළියේ නැත්නම් ආලෝකයේ ලැබෙන වස්තුවක් දෙසට අපේ දුරදක්න යොමු කරනවා. යොමු කරලා මෙන්න මෙතන තියෙනවා eyepiece holder නැත්නම් bracket එක. එමත් අපි කියන focus එක කියලා. අපි focus එකට විශාලන බලය අඩු වෙනවා. එහෙම නැත්නම් මිලිමීටර ගාන වැඩි eyepiece එකක් අදාපි මෙතනදී මේ මිලිමීටර 20 කියන eyepiece එක පාවිච්චි කරමු. තාලා අපි ඈත තියෙන වස්තුවක් දැස ඒ කියන්නේ අපිට පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් වස්තුව දැසට අපි මේ දුරතක් නියමු කරනවා. මුලින් අපි මේ ඉස්සරහා පියන ගලවලා අයින් කරන්න ඕනේ. අපිට පියන ගලවලා අයින් කරපම් පේනවා මේ දුරතක් නිය තුල මම අර කලින් වීඩියෝ සඳහන් කරපු අවතල දර්පණේ තියෙනවා ඈතින්. මෙම ස්ථානයේ අපිට මෙතන පේනවා ඇති. ඔය මැද්දෙන් තියෙන්නේ දෙවන තල දර්පණය නැත්නම් අපි කියනවා ද්විතීක දර්පණය. කෙළවරින් අපිට ඈතින් පේන්නේ ප්‍රාථමික දර්පණය. අපි කියන ප්‍රයිමරි මිරර් ඇන්ඩ් සෙකන්ඩරි මිරර්. හරි. මේ වගේ මේ තියෙන අරගෙන අපි මේක වස්තු දෙස යොමු කරලා මුලින්ම කරන්නේ මේකෙන් මෙම අයිපීස් එකෙන් පේන වස්තුවට අනුකූලව ફોකස් එක නැත්නම් අපි මේ ෆයින්ඩර් ස්කෝප් එක align කරගන්න. අපිට ඔබට පේනවා ඇති මෙන්න මෙතන මෙම ස්ථානයේ ස්ක්‍රූස් තුනක් තියෙනවා. උඩින් එකයි දෙපැත්තෙන් දෙකයි. එතකොට අපි මේ ස්ක්‍රූස් තුනෙන් මෙම දෙපැත්තේ ස්ක්‍රූස් දෙකෙන් මේ ෆයින්ඩර් ස්කෝප් එක දෙපසට මෙම උඩ ස්ක්‍රූ එකෙන් ෆයින්ඩර් ස්කෝප් එක උඩ ඇරට වෙනස් කරගන්න පුළුවන්. එහෙම වෙනස් කරගන්න අපට පුළුවන් අයිපීස් එකෙන් ඔබ දකින ප්‍රතිබිම්බ රූපයට හරියටම ෆයින්ඩර් ස්කෝප් එක ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ අපට පුළුවන් ඕනෑම ඈත් තියෙන වස්තුවකට ෆයින්ඩර් ස්කෝප් එක ඇඩ්ජස්ට් කර එල්ල කරාට පස්සේ හරියටම ඔබ දකින ෆයින්ඩර් ස්කෝප් එක ඔබ දකින රූපෙම ඔබට අයිපීස් එකට ගන්න පුළුවන්. ඒක තමයි මේ වගේ සාමාන්‍ය පරාවර්තක දුරේක්ෂයක අපි මුල්ම නිරීක්ෂණය කිරීමට පෙර දැනගත යුතු දේවල්. ඔබට මම හිතනවා මම අද මේ කරපු වීඩියෝ එකෙන් පරාවර්තක දුරේක්ෂයක් සාමාන්‍යයෙන් භාවිතා කරන්න කොහොමද කියන එක අදහසක් ගන්න ඇති. ඔබේ මීට වඩා ඔබට මේ වෙනම හරි දෙයක් කියන්න තියෙනවා නම් මට කරුණාකර කමෙන්ට් කරන්න අඩුපාඩු ඇති. ඒ නිසා මට කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි මේ ටොට ටිකක් තාක්ෂණය දියුණු මිලිමීටර් 114 වර්ගයේ පරාවර්තක දුරේක්ෂයක් සවි කරගන්නේ කොහොමද සහ ඒකට අපි භාවිතා කරන්නේ මේ જાතියේ මවුන්ට් එකක් නෙවෙයි ඉක්වටෝරියල් මවුන්ට් එකක්. මම මේ විදිහ හඳුන්වා දෙන ඉක්වටෝරියල් මවුන්ට් එක කියන්නේ මොකද්ද? ඒකෙන් කරන්න පුළුවන් දේවල් මොකද්ද? ඒ සහ මෙම ඇඩ්ඇසමොත් මවුන්ට් එකයි ඒක අතර තියෙන වෙනස කියන දේවල් මම මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා දෙන්නම්. අදට එහෙනම් අපි මේ වීඩියෝ එක සමු ගන්නවා. ඔබට සුබ දවසක්.